බෞද්ධ රූපවාහිනිය උපත සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පදිංචි රුවිනීද අල්විස් දියණිය ඇතුළු අල්විස් පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ සදර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සදර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතණයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව ගොඩනගාගත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින්
ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුළින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ මජ්ඣිම නිකායේහි සඳහන් වන පෝතලිය කියන සූත්‍ර දේශනාවේ 12 වෙනි ධර්ම දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 11ක් මේ වෙනකොට අපි නිමා කරන්න යෙදුණා. පෝතලිය ගෘහපති අරමුණු කරගෙන ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන හැටි භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට දේශනා කොට වදාළා. ඉතින් ඒ කරුණු පැහැදිලි කරමින් තමයි දේශනා 11ක් සිද්ධ කරන්න යෙදුනේ. මේ සදැහැති පින්නතුන් එහි 12 වෙනි ධර්ම දේශනාවේ දායකත්වයයි දරනු ලබන්නේ. පින්නතුනි අපි සාකච්ඡා කරමින් හිටියේ කාමයන්ගේ ආදීනව පිළිබඳව. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාමයන් පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට උපමා රාශියක් ගෙනහැර දක්වමින් ඒ කාම ආදීනව දේශනා කරන්නට යෙදුණා. ඒ තරම් උපමා ප්‍රමාණයක් දේශනා කරන්නේ සියලු දෙනාටම ගැළපෙන්න ඕන නිසා. පහුගිය ධර්ම දේශනාව නිමා කරනකොට අපි සිහිපත් කරමින් හිටියේ අංගාරකාසූපමා කාමා. කාමයෝ භාග්‍යතුන් වහන්සේ වරක් අඟුරු වලකට උපමා කරලා දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අළු නැති දුම් නැති විශාල අඟුරු වලක්. සඳහන් කරනවා සතර රියනක් පමණ දිගයි සතර රියනක් පමණ පළලයි. පුරුෂයෙක් වැටුණොත් ගිනි අඟුරු වල ගිලෙන තරමටම ඒ වල ගැඹුරුයි. ඒ තාක් ගිනි අඟුරු වලින් පිරිලම තමා තියෙන්නේ. ඉතාම දැඩි උණුසුමක් දැඩි රස්ණයක් මේ අඟුරු වලින් නැගෙනවා. පින්නතුනි එහි යම් කෙනෙක් වැටුණොත් ගිනි රස්ණයෙන් බැදිලා කර වෙලාම යනවා. නමුත් කිසි කෙනෙක් මේ අඟුරු වලට බහින්න නම් කැමති නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාමයන් පිළිබඳව ඇතිවන්නා වූ තද ආසාවත් ඒ ගිනි අඟුරු වගේම රස්නේයි. ඒ කාමයන් නිසා මිනිස්සු දැඩි අපහසුතාවයට පත් වෙලා තමයි ඉන්නේ. පින්නතනි කොයි තරම් අපි මේ ජීවිතේ දුක් විඳිනවද? කැමති කැමති දේවල් ජීවිතේට ළඟා කරගන්න. රෑ දවල් දෙකේම දුක් විඳිනවා. අවුව වැස්ස පිළිබඳවවත් හිතන්නේ නැහැ. ඒ තරම්ම දුක් විඳිනවා. ඒ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සම්පූර්ණ කරගන්න කියලා හිතලා. නමුත් එහෙම කොච්චර හිතලා කටයුතු කළත් විවිධ අවස්ථාවන් වල කැමති කැමති දේවල් කොයි තරම් ජීවිතයට ළඟා කරගත්තත් ඇතිවීමක් නැහැ. බොහෝම දුක් විඳලා කැමැත්තෙන් ආසාවෙන් යම් දෙයක් Taman ළඟට ගත්තහම ඒකේ වටිනාකම බොහෝම කෙටි කාලයකින් ඉවර වෙනවා. ඇයි ඒක පිළිබඳව තියෙන ආසාව එතනින් අත්හැරෙනවා. මොකද දැන් ඒක තමන් සතු වෙලා. ඊට පස්සේ තවත් දෙයක් ගැන හිතනවා, තවත් දෙයක් ගැන හිතනවා. ඒක ගන්නෙ කොහොමද? ඒක කරන්නෙ කොහොමද? ඉතින් ඒ වෙනුවෙන් නොවිඳිනා දුකක් නැහැ. මානසික නිදහසකුත් නැහැ. කායික සුවයකුත් නැහැ.
මානසික සුවයකුත් නෑ. ඉතින් නැවත ඒක ළඟා කරගත්ත හම තවත් දෙයක් ගැන. මේ කාරණාවල් සඳහා මේ ගත කරන කාලයේ ඒ වෙනුවෙන් විඳින දුක අපිට නිකන් දුකක් නෙමේ වගේ. විඳින්නේ අසීමාන්තික දුකක්. නමුත් එච්චර දුක් විඳින්නේ ඇයි ඒ? මෙහෙම දුක් විඳහම මේ වාගේ දෙයක් ලැබෙනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ආමිෂයක් බලාපොරොත්තු වෙනවා. ඒ ආමිෂේ වෙනුවෙන් තමයි මේ සියලුම කැපකිරීම් කරන්නේ. නමුත් ඒකේ බලාපොරොත්තු වෙන තරම් ලොකු සුවයක් තියෙනවද පින්නතුනි? ස්වල්ප වූ සුවයක් තියෙනවා. මිනිස්සු සුවයක් නැතිමනම් කාමයන් පිටිපස්සේ දුවන්නේ නැහෙනි. සුවයක් තියෙනවා. ඒක ඊටාම ස්වල්පයි. තාවකාලික සුවයක් වෙනුවෙන් අපි දීර්ඝ කාලීන දුකක් විඳිනවා. ඒක තමයි කාමයන්ගේ ස්වභාවය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, කාම ආශාව සම්පූර්ණ කරගන්න යම් කෙනෙකුට බැරි වුණොත් සමහර අය ජීවිතේ පවා නැති කරගන්නවා. ජීවිතේ ලැබුවේ කොච්චර අමාරුවෙන්ද? නමුත් කාමයේ නිසා ඒ දුර්ලභ ජීවිතයගේ වටිනාකම තේරෙන්නේ. මෙලව හොයන සියලුම දේවල් මේ ජීවිතයේ තරම් වටින්නේ නැහැ පින්නතුනි. නමුත් නොවටිනා කාමයක් වෙනුවෙන් වටිනා ජීවිතේ නැති කරගන්න යොමු වෙන තරම බොහොමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සුපින කූපමා කාමා. කාමේ හරියට කොයි වගේද? සිහිනයක් වගේ කියලා. කාමයෝ රෑදුටු සිහිනයක් වගේ. පින්නතිනි, සිහිනෙන් අපි කොච්චර දේවල් ලබලා තියෙනවද? කොච්චර දේවල් ලැබුවත් ඒ සියලුම දේවල් සිහිනෙන් අවදි වුණාට පස්සේ මොකවත්ම නැහැ. එන කාමයේත් ඒ වගේ. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යම් කෙනෙක් යම් තරම් වෙලාවක් සිහිනයක් බලබල සතුට වෙනවද? අවදි වුණ ගමන්ම ඒ සතුට එහෙම්මම නැතු වෙනවා. සතුට කරපු දේවලුත් එහෙම්මම නැතු වෙනවා. ඇසිල්ලකින් ඒ නැති වෙන නිසා එක් එක් පුද්ගලයෙක විසින් බොහෝ වේසී කාමවස්තුන් උපයා ජීවිතයට ළඟා කරගත්තත් ඒව නිසා මේ ජීවිතේ ලබන ලොකු සැපයකුත් නැහැ. අතීතයේ ලොකු සැපයක් ලබලත් නැහැ. එහෙනම් කාමයන් නිසා අනාගතයේට ලොකු සැපයක් ලබන්නෙත් නැහැ. නමුත් කාමයන් නිසා දුකක් තිබුණා. එක උපමාවක් භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කළා, ගිජි ලිහිණියෙක් සම්බන්ධයෙන්. ලිහිණියෙක් මස් කැටියක් අරගෙන අහසට නගිනවා. ඔහු මස් කැටියක් අරගෙන අහසින් යනවා දැක්කහම තවත් ගිජු ලිහිණියෝ, කොස්වා ලිහිණියෝ, උකුස්සෝ විශාල ප්‍රමාණයක් ඔහු පසුපස්සෙන් යනවා. ඒ පසුපස්සෙන් යන පිරිස මස් කැටිය දැහැගත්ත දිගිලි ලිහිණියාට පහර දෙනවා. හොටෙනුත් පහර දෙනවා. පයිනුත් පහර දෙනවා. මස් කැටියේ දැහැගෙන යන සත්වයාගේ හමහරි ගලවනවා. ඒ විතරක් නෙමෙයි, මස් කැටියත් එක්කෝ විනාශ කරනවා නැත්තම් ගන්නවා. ඒ මස් කැටිය නිසා ඒ ලිහිණියට මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මරණාසන්න දුකකටපත් වෙන්නත් පුළුවන්. හැබැයි අනික් ලිහිණියෝ එනවා දැකලා මස් කැටිය අතහැරලා පියාඹලා ගියොත් මරණාසන්න දුකකුත් නැහැ, මරණයටපත් වෙන්න වෙන්නේත් නැහැ. ඉතින් මේ කාමයොත් ඒ වාගේ. භාග්‍යතුන් වහන්සේ මේ උපමාව දක්වලා කාමයන්ට තමයි ඒ උපමාව ගලපලා තියෙන්නේ. කාමයන් නිසා අපි මේ ලෝකේ කොච්චර දුක් විඳලා තියෙනවද? අතීතයේත් විඳා, වර්තමානයේත් විඳිනවා, අනාගතයේත් විඳිනවා.
බොහොම ආසාවෙන් ළඟා කරගත්ත දේවල් ජීවිතයට මහ වේදනාවක්ම ගෙනල්ල දෙනවා. ප්‍රීතියක් සොම්නසක්, අනාගතෙහි ලබන ප්‍රීතිය සොම්නස, මේ දේවල් ගැන හිතල තමයි අපි කාමයන් සම්පූර්ණ කරන්න හදන්නේ. සමහර අය කියන්නේ මට ඕනෑවට නෙමේ, මේ දරුව වෙනුවෙන් නෙමේව කරන්න කියලා. ඉතින් මේ වාගේ විවිධාකාර දේවල් අපි කියනවා. නමුත් ඉතින් අතීතයේ කාමයන් නිසා දුක් විඳ, වර්තමානයේ දුක් විඳිනවා, අනාගතෙත් දුක් විඳිනවා. හම්බ කරන්න දුක් විඳා. දැන් හම්බ කරපු දේවල් රැකගන්න දුක් විඳිනවා. ඒවා දරුවන්ට බාර දුන්නහම දරුවෝ ඒවා අපිට වැඩක් නැහැ කියලා විකුණලා දානවා. ඒක දැක්කම ආයෙත් දුක් විඳිනවා. ඉතින් එහෙනම් සැනසීම කියන එක කොහොමත් කාමයේ ළඟ නැහැ කියන එක ධර්මයේ දේශනා කරනවා. නැත්තටම නැතුව නෙමෙයි. අල්ප ආස්වාදයක් තියෙනවා. ඒකනේ මිනිසු කාමයන්ට මෙච්චර කැමති. අල්ප ආස්වාදයක් දීර්ඝකාලීන දුකක්. ඒක කාමයේ ස්වභාවය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යාචිත කූපමා කාමා. හරියට මේ කාමයෝ අනුන්ගෙන් තාවකාලිකව ඉල්ලාගත්ත දෙයක් වගේ. තාවකාලික වශයෙන් අනුන්ගෙන් ඇඳුම් පැළඳුම් ඉල්ලගත්තහම අපි ඒව ආපහු ගෙනහිල්ල දෙන්න ඕනේ. මොකද ඒක ණයට අරන් තියෙන්නේ. ඒ නිසා ණයට ගත්ත දෙයක් ආපහු දෙන්න ඕනේ. සඳහන් කරනවා අනුන්ගෙන් ඉල්ලගෙන, අනුන්ගේ ඇඳුම් ඇඳගෙන මහපෝසතෙක් වගේ පෙනී හිටිනවා. අනුන්ගේ වාහනයක් ඉල්ලගෙන ගිහිල්ලා ඒක මගේ වගේ කටයුතු කරනවා. සාමාන්‍ය ස්වභාවය එහෙමයි. ඒක මනාව පැහැදිලි කරනවා. නමුත් ඇසිල්ලකින් ඒ සියල්ල අහිමි වෙලා යනවා. සමහරලාට අනුන්ගේ ඇඳුමක් නමුත් ඇඳගෙන ඉන්නකොට ඒ පුද්ගලයාම ආයේ ඇවිල්ලා දොස් බස් කියලා ඒක ගලවගෙන ගියොත් එතනම, එතකොට අපි කොහොම අපහසුතාවයට පත් වෙනවද? ආන් ඒක නිසා කාමයේ හරියට අනුන්ගෙන් ගත්ත දෙයක් වගේ, අනුන්ගෙන් ගත්ත දේවල් ආපහු දෙන්න වෙනවා වගේ කාමයන්ගේ ස්වභාවයත් ඒකම තමයි. ඒවා ඇති වෙනවා නැති වෙනවා. හොයා සපයා ගැනීම තුල ලොකු සතුටක් විඳින්න උත්සාහ කළාට ඒවා බොහොම වේගෙන් විනාශ වෙලා යනවා. එතකොට ඇති වෙන්නේ දරා ගන්න බැරි තරම් දුක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රුක්ක පලූපමා කාමා, කාමයෝ පලදරන ගහක් වගේ කියලා. ඇයි පින්නතුනි කාමයෝ පලදරන ගහකට මෙතන උපමා කරලා තියෙන්නේ? වනාන්තරයේ පලදරන ගහකට නැගලා සමහර කෙනෙක් ඒ ගහෙන් ගෙඩි කඩාගෙන කනවා. තවත් සමහර කෙනෙක් ගහට යන්න දන්නේ නැති නිසා තවත් කෙනෙක් ලව්වලා ගහ කප්පව ගන්නවා. ගහ කපනකොට යම් කෙනෙක් ගහේ ඉන්නවනම් දේශනා කරනවා ඒ ගහේ නැගලා ඉන්න තැනැත්තා ගහට වෙලා ඉන්න වෙලාවෙම තමයි මේ ගහ කපන්නේ. ගසෙහි ඉන්න තැනැත්තා වහාම ගහෙන් බිමට බැස්සේ නැත්තම් ගහත් සමග වැටිලා අතක් පයක් බිඳෙන්නත් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මරණයට පැමිණෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේම තමයි කාමයන් නිසා නොයෙක් විට මරණයට හෝ මරණාසන්න දුකකට පාත්‍ර වෙන්නත් සිද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතින හිතලා බලන්නකෝ. අපි සොයා සපයා ගත්ත දේවල් නිසා කී දෙනෙක් මැරිලා තියෙනවද කියලා. යාන වාහන නිසා මැරුණයි ඉන්නවා. රංගරිදී මුතුමැණික් නිසා මැරුණයි ඉන්නවා. සමහර කෙනෙක් අපේම වාහනේ නැගලා ගමනක් යමු කියලා අරගෙන ගිහිල්ලා මගට ගිහිල්ලා අයිතිකරුවා මරලා දාලා වාහනේ පැහැරගෙන යනවා. සමහර කෙනෙක් රංගරිදී මුතුමැණික් වාගේ දේවල් නිසා අනික් පුද්ගලයා අයිතිකරුවව මරලා ඒ දේවල්
පැහැරගන්නවා. සමහර වෙලාවට සල්ලි මිලමුදල් අරගෙන මගට බැස්සහම ඒත් එක්ක මරණාසන්න දුකකට භාජනය වෙන්න වෙනවා, ගුටි කණ්ඩ වෙනවා හරියට. පහර දීලා පහර දීලා කොහාට හරි ඇදලා දාලා මිලමුදල් ටික අරගෙන යනවා. ඉතින් මේ වාගේ මේ එක 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 කාමයන් සම්බන්ධයෙන් කොච්චර දේවල් කතා කරන්න තියෙනවද. ඉතින් ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හරියට නිකන් පළදරන ගහක් වගේ. ඒ ගහේ විනාශය ඇති වුනෙත් ඒ පළ නිසාම තමයි. සමහර කෙනෙක් නැගලා ගෙඩි කැඩුවා. ගෙඩි කඩන්න නගින්න දන්නේ නැති කෙනෙක් ආවහම ගහ මුලින්ම කපලා දාලා යනවා. සමහරට අතු වලින් කපලා කපලා විනාශ කරලා යනවා. ඒ වෙලාවෙත් ගහ අත් නොහැර කෙනෙක් ගහට වෙලා ඉන්නවනම් ඒ තණ්හාව නිසා ගහ වැටෙනකොට මරණයට හෝ මරණාසන්න දුකකට ඔහු භාජනය වෙනවා. අසිසු නූපමා කාමා, කාමයෝ කඩුවකට මස් කපන කොටයකට භාග්‍යතුන් වහන්සේ උපමා කළා. කඩුව සහ කොටේ නිසා මස් කැබැල්ල කැපී යන්නක් මෙන් ඔවුනොවුන් කෝලාහල කර ගැනීම නිසා කාමයන් නිසා සත්වයෝ මහත් වූ දුකට පත්වෙනවා. කොටයක් උඩ තියලා මස් කෑල්ලක් කපනකොට කඩුවයි කොටයයි ආධාර කරගෙන මස් කෑල්ල කැපෙනවා. අන්න ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කාමයන් නිසා ඔවුනොවුන් අතර කලහ විවාද ඇති වෙනවා. ඒ නිසා ගහ මරා ගන්නවා. හිතලා බලන්න ඉඩම් පිළිබඳව මිනිස්සු අතර කොයි තරම් ගැටුම් තියෙනවද කියලා. සමහර අය නඩුත් කියනවා. සමහර අය ගහ බැන ගන්නවා. වැටෙන්නක් වෙනුවෙන්, මහ පොළොව වෙනුවෙන්, පින්නතුනි ඒ ඉඩකඩම් වෙනුවෙන් අපිට කලින් ගහ මරා ගත්ත අය කොච්චර ඇද්ද. නමුත් දැන් නඩු කියපු අයත් නැහැ, ගුටි කාපු අයත් නැහැ, මරාපු අයත් නැහැ, මැරුණ අයත් නැහැ. ඒ වුණාට ඉඩම තියෙනවා. තව අනාගතයේ කී දෙනෙක් ඔය ඉඩම වෙනුවෙන් ගහ මරා ගනීද? සහෝදරකම් නැති කර ගනීද? මව්පිය දූදරුකම් නැති කර ගනීද? ඉවරයක් නැහැ. එහෙනම් කාමයන්ගේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සත්තිසු රූපමා කාමා, කාමයෝ පිහියක් හෝ කිනිස්සක්, පිහියක හෝ කිනිස්සක උලට උපමා කරනවා භාග්‍යතුන් වහන්සේ කාමයෝ. පිහියවල කිනිසිවල උල ශරීරයේ සිදුරු කරන්නා වගේ කාමයනුත් සත්වයන්ගේ ශරීරයේ සිදුරු කරනවා. ඊළඟට දේශනා කළා සප්පසීස රූපමා කාමා, කාමයෝ හරියට සර්පයෙකුගේ හිසක් වගේ. ඒ කාමයෝ සර්ප හිසක් වගේ කියලා කියන්නේ සර්පයාගේ හිස බොහොම භයානකයි. මොකද සර්පයාගේ දත් තියෙන්නේ මුඛයේ. මුඛයේ පිහිටලා තියෙන්නේ හිස කොටසේ. විස තියෙන්නේ ඒ දත්වල. එමනම් නොයේක් දුක්ඛයන්ට භාජනය වෙන්න සිද්ධ වෙනවා කාමයන් නිසා. සර්පයෙකුගේ හිස භයානකයි, ඒ වගේම කාමයත් හරි භයානකයි. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේ කාමයෝ සර්ප හිසකට උපමා කළා. මේ කාමයන්ට බය වෙන්න ඕනේ. ඇයි පින්නතුනි? කාමයන් නිසා, කාමයන් රැකගන්න ඕන නිසා අපි තවත් වෙනම බාහිර කර්ම ගොඩාක් සිද්ධ කරලා තියෙනවා. කාමයන් රැකගන්න බොරු කීවා. කාමයන් රැකගන්න සමහරලාට මිනී මැරුවා, ප්‍රාණඝාත කළා. කාමයන්ට ඇති කැමැත්ත නිසා සමහර අය හොරකම් කළා. සමහර අය වැරදි කාම සේවනයට ගියා.
සමහර අය කාම කැමැත්ත නිසාත් බොරු කියනවා. මිනිස්සු බොරු කියන්න ගියහම නොවටිනා ගණන්වලට බොරු කියනවා. පින්නතින සත පණහට රුපියලටත් බොරු කියනවා. සමහර කෙනෙක් සමහර දෙයක් විකුණන්න ගිහිල්ලා අපේ බහන්ඩ මිලදී ගන්න තැනින් කියන මෙච්චර මිලකට ගන්නම් කියලා. තව කීයක්ම හරි වැඩි කරගන්න ඕන නිසා අපි කියනවා එහා කඩින් තව රුපියලක් වැඩිපුර දාන්නම් කිව්වා කියලා. නමුත් ඒකෙන් ලබාපු ප්‍රමාණය කොච්චරද? ඒකෙන් ලබාපු ලාභය කොච්චරද? නමුත් පිනතිනේ පාඩුව කොච්චරද? එක ජීවිතයක බොරු කියලා ජීවිත කෝටි කීයක් සතර අපායේ ලඟින්න වෙනවද? අන්නේ සතර අපායට ගියහම තමයි තේරෙන්නේ අපරාධේ රුපියල් කාසිවලට බොරු කීවි කියලා. සමහරලාට ලෑලි කෑල්ලකට, සමහර වෙලාවට උර කෑල්ලකට, මේ වගේ බොහොම ස්වල්ප වටිනාකම් තියෙන දේවල් වලට අපි බොරු කියලා. ඒ වුණාට පින්නදිනි වන්දි ගෙවන්න ගියහම තමයි තේරෙන්නේ අපරාධය එහෙම දෙයක් කෙරී කියලා. සමහර අය අනුන් නිසා බොරු කියලා, සමහර අය යාළුවෝ නිසා බොරු කියලා, සමහර අය දූ දරුවෝ නිසා බොරු කරලා කොයි තරම් සංසාරයේ තමන්ට අයහපතක් කරගෙනද? තමන්ගේ යාළුවෝ රකින්න අපි ජීවිතේ කොච්චර බොරු කියලා තියෙනවද? නමුත් ඒ කවුරුවත් එනවද මගෙන් අකුසලයේ බාරගන්න? සමහර වෙලාවට සමහර අය නම් කියනවා ඕන දෙයක් කරලා ඉන්න මම බාරගන්නම් කියලා. කියන්න නම් පුළුවන්, බාර දෙන්න බෑ. මමම තමයි විඳින්න වෙන්නේ. ඒක නිසා කල්පනා කරලා බලහම මේ කාමයන් නිසා මේ සංසාරේ කොයි තරම්නම් දුක් විඳලා තියෙනවද? මේ සා දීර්ඝ කාලයක් මේ සසර ඇවිදගෙන ආවෙම මේ කාමයන් හින්දා. තාමත් මේ සසර ඉන්නවනම් මේ කාම තණ්හාව නිසා. අනාගතෙත් සංසාරේ යනවනම් ප්‍රධාන හේතුව වශයෙන් මූලික වෙන්නේ මේ කාම තෘෂ්ණාව. අන්න ඒක නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරේ දිගින් දිගට උපදෝමින් මැරෙමින් උපදෝමින් මැරෙමින් සතර අපායේ හෙළමින් සත්‍ය සංසාරේ ඉදිරියට අරගෙන යන නිසා කාමියෝ සර්ප හිසක් වගේ භයානකයි කියලා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ චූල දුක්ඛක්ඛන්ධ මහා දුක්ඛක්ඛන්ධ ආදී සූත්‍රවල කාමයන්ගේ බොහෝ ආදීනව විස්තර කරලා දේශනා කරනවා. එහෙනම් මීට වඩා විශාල ප්‍රමාණයක් ඒ සූත්‍රවල කාමයන් පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. පින්නතිනි තේරී ගාථාවල් වල මේ කාමයන්ගේ ආදීනව පැහැදිලි කරනකොට කාමයන්ගෙන් මිදුන උත්තමාවියෝ කාමයන් දැකපු හැටි, කාමයන් මිදිලා විස්තර කරපු හැටි විශේෂයෙන් සඳහන් කරපු තැන් බොහෝම තියෙනවා. සුමේදා තේරිය, සුමේදා කියන තෙරණිය මේ කාමයන් පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට දේශනා කරනවා, දීප සතරටම අධිපති කාම භෝගීන්ගෙන් අග්‍ර වූ මහා මන්දාතු නම් රජ කෙනෙක් කාමයන්ගෙන් තෘප්තියක් නොලබාම කලුරිය කළා. ඔහුගේ ආශාව සම්පූර්ණ වුණේ නැහැ. මන්දාතු රජු 80,000ක් අවුරුදු කුමාර ක්‍රීඩා කළා. 80,000ක් අවුරුදු යුවරජ තනතුර දැරුවා. 80,000ක් අවුරුදු චක්‍රවර්ති රජකම දැරුවා. මිනිස් ලොව කම්සැප විඳලා සක්‍රයාගේ ආයු කාලයේහි දෙව්ලොව දිව්‍ය කාම සම්පත්තිය දෙවිඳලා කාමයන්හි තෘප්තියකට නොපැමිණම ජීවිතය කෙරවල කරගත්තා. පින්නදින සක්විති රජෙක් කියලා කියන්නේ මනුස්ස ලෝකයේ ඉහළම කාම සම්පත් භුක්ති විඳින පුද්ගලයා. මිනිසුන් අතර ඉහළම සැපයක් විඳින කෙනා සක්විති රජු.
එතර මහා මන්දාතු රජ්ජුරු අවුරුදු 80000ක් ළමා කාලයේ ගෙවල තියෙනවා. අවුරුදු 80000ක් යුව රජ්ජුරු හැටියට ඉඳලා තියෙනවා. අවුරුදු 80000ක් චක්‍රවර්ති රජකම කරලා තියෙනවා. පෙර පිරු පුණ්‍ය මහිමේ ඉතාම ඉහළයි. ඒක නිසා මනුස්ස කාමයේ මදි කියලා හිතෙනවා. මනුස්ස ශරීරයෙන් දෙව්ලොවට යන්න පුළුවන් වෙනවා. තෞතිසාවටත් යනවා මනුස්ස ශරීරයෙන්. තෞතිසාවේ දිව්‍ය කාමයේ භුක්ති විඳිනවා. සඳහන් කරන්නේ සක්‍ර දේවේන්ද්‍රවරු විශාල ප්‍රමාණයක් තෞතිසාවෙන් චිත වුණා. මන්දාතු රජුරු තෞතිසාවේ කාම සම්පත් භුක්ති විඳා. එච්චර දෙව්ලව දිව්‍ය කාමයේ භුක්ති විඳලවත් මහා මන්දාතු රජුරු කාමාශාවෙන් සෑහීමකට නම් පත්ුනේ නැහැ. ඒ කියන්නේ පෘථජ්ජන සත්වයාට කාමයන්ගේ සෑහීමක් නැහැ. කවදාවත් ඇති වෙන දවසක් දකින්න තිබුණේ නැහැ. සමහර වෙලාවට හිතනවා දවසකට රුපියල් 2000ක් පඩි ගන්න කෙනෙක් මට 2500ක් විතර ලැබුණා නම් සියලු කටයුතු කරලා 500ක් ඉතුරු කරන්නත් තිබ්බ කියලා හිතෙනවා. හැබැයි 2500ක් ලැබෙන්න ගත්තහම ඔහුට කටයුතු ටික කරගන්න 2500මදි. ඒ නිසා 3000ක් තිබුණාම ඇති කියලා හිතුණාම 3000ක් ලැබෙනකොට ඒකත් මදි. 5000ක් තිබුණා නම් හොඳයි කියපු කෙනාට 5000ක් ලැබුණාම ඒකත් මදි. ආන් එහෙම එහෙම පින්නතනි සමහර කෙනෙක් මාසෙකට රුපියල් 30000ක් විතර අරගෙන කොහොම හරි ජීවත් වෙනවා. සමහර කෙනෙකුට 50000ක් ලැබිලත් මාසෙට ජීවත් වෙන්න බැරුව යනවා. තව සමහර කෙනෙකුට ලක්ෂයක් විතර ආදායම තිබිලත් සමහරලාට ඒකත් මදි වෙනවා. සමහර කෙනෙකුට විදුලි බිල ගෙවා ගන්නත් ලක්ෂේ මදි වෙනවා. අන්න ඒ වාගේ මෙච්චර ප්‍රමාණයක් තිබුණොත් නම් මට ඇති කියලා හිතුවට ඒ ප්‍රමාණය ලැබුණහම ඒකාන්තයෙන් ඒ ප්‍රමාණය මදි වෙනවා. ඒක තමයි සෑහීමක් නැතිකම. ඉතින් ඒ සෑහීමක් නැතිකම නිසා තමන් මෙලව මොනතරම් දුකකට පත්වෙලා ඉන්නවද කියලා තේරෙන්නේ නැත්තේ අල්ප වූ ආස්වාදයට දැඩි වැලිලා ඉන්න නිසා. සඳහන් කරනවා කහවණු වරුසාවක් වැස්සත් මිනිස්සුන්ට නම් ඇති වෙන්නේ නැහැ කියලා. න කහපන වස්සේන පින්නතර අපි කියමු කහවණු වැස්සක් වැහැලා. ගෙවල් ඉඩකඩන් වතුපිටි හැම තැනම සල්ලි කහවණු වලින් පිරিলা. ඉඩම් වැඩිපුර තියෙන අයට කහවණු වැඩිපුර ලැබිලා. ඒ වැඩිපුර ප්‍රමාණයක් අහුලගත්තේ හැකි. නමුත් කවදාවත් ඇති වෙනවද? ඇති වෙන්නේ. තවත් කෙනෙක් තමන්ගේ ඉඩමට අඩිය තියලා එක කහවණුවක් හරි අහිඳොත් කොහොමද කියලා බලාගන්න පුළුවන්. සෑහීමක් නැහැ. අන්න ඒක නිසාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ කාමයන්ගෙන් සෑහීමකට පත් වෙනවා කියන එක සාමාන්‍ය පුජ්‍යලයාට කවදාවත් කරන්න බැරි දෙයක්. අවබෝධයක් තියෙන්න ඕනේ. නුවණක් තියෙන්න ඕනේ. විචක්ෂණ බුද්ධියක් ඕනේ. මේ කාමයන් තුල සතුට නැහැ. මේ කාමයන් ළඟ හැමදාම තියෙන දුක. සතර අපාය ආදී දුක්ඛයන් නිරන්තරයෙන් උරුමයි කාමයන් නිසා. ඒ නිසා මේ කාමයෙන් අත මිදෙන්න ඕනේ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒ කාමයන් අත්හැරලා යන්න තීරණය කරනවා නම් එවන් අය තමයි ජයග්‍රහණය කරපු අය. සඳහන් කරන්නේ ඒකයි දස දිසාවේම රුවන් වැසි වැස්සත්
සත්වයාට කාමයන් ගැන තෘප්තියකට පැමිණීමක් නම් නැහැ. මනුෂ්‍යෝ තෘප්තියට නොපැමිණින්නේම මැරෙනවා. තණ්හාව සම්පූර්ණ නොවීම මැරෙනවා. කොහොමද දේශනා කළේ පින්නතිනි? මරණයට පත්වෙන වෙලාවට යම් දෙයක් පිළිබඳව තණ්හාවෙන් නම් මැරෙන්නේ. ප්‍රේත ආත්මවල උපදින්න තියෙන ඉඩකඩත් බොහොම වැඩි. ප්‍රත්‍යක්ෂ වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ දහම දකින්නවා. වර්තමානයේ වෙනකොට මිය ගිය අය මාසයක් දෙකක් යනකොට සමහර වෙලාවට ගෙදරම කෙනෙකුට ආවේශ වෙලා, නැත්තම් ළඟම ඥාතියෙකුට ආවේශ වෙලා ඇහුවහම විවිධ දේවල් කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දුක්ඛිත විදිහට උපදිනවා කියලා. ඉතින් ඒවා අපේ ඇස් පනා පිට අද සත්‍ය වෙනවා. පින්නතනේ අතීතයේ ඔහොම දේවල් අපි ජන සමාජයේ දැක්කේ බොහොම අඩුවෙන්. මේ වැඩිහිටියන්ගේ කාලේ, ලාබාල කාලේ, තරුණ කාලේ මේ වගේ දේවල් අපි ඇහුවනම් ඇහුවෙත් ඊටාම කලාතුරකින් අහන්නත් පුදුමයි. අද නම් එක ගමක් ගත්තහම එහෙම කී දෙනෙක් ගැන අහනවද? කී දෙනෙක් ගැන කියනවද? වර්තමානෙට වෙන්න වෙන්න ඒ තත්ත්වයන් බොහොම උත්සන්න වෙලා. ඒ කියන්නේ මිනිස්සු දහමෙන් ගොඩාක් ඈත් වෙලා. හැබැයි ප්‍රඥාව තියෙන අයට දහම අවබෝධ කරගන්න, තේරුම් ගන්නත් ඒක හොඳ අවස්ථාවක්. ශ්‍රද්ධාව වඩා වර්ධනය කරගන්නත් ඒක හොඳ අවස්ථාවක්. මේ දේශනාව නේද මේ ඇස් පනා පිට ප්‍රත්‍යක්ෂ වෙලා පේන්නේ කියලා. තමන් කාමයන් අත්හැරලා තමන්ගේ ජීවිතය ගොඩනගන්න ඕනේ. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙනවා කියන එකටයි. උපන්නොත් කෙනෙක් අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක ලොකු කුඩා අපි ભેදයකින් තොරවම දන්නවා. නමුත් උපදිනවට වඩා සංකීර්ණයි මැරෙන එක. ඒකයි මම කියේ මරණයට සූදානම් වෙන්න ඕන කියලා. සූදානම් වෙනවා කියලා කියහම කොයි වෙලාවෙ හරි මැරිලා යයි මොනවද සූදානම් වෙන්න තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, මැරෙන වෙලාවට මට මොනව හිතෙයිද? මට මොනව මතක් වෙයිද? හොයාගත්ත දේපොළ වස්තුව පිළිබඳව තණ්හාවෙන් මැරුණු ප්‍රේත ආත්මයක කොහේ හරි උපදින්න පුළුවන්. ද්වේෂයෙන් මැරුණු සමහර වෙලාවට නිරේ උපදින්නත් පුළුවන්. යක්ෂයෙක් වෙලා උපදින්නත් පුළුවන්. එහෙමත් නැත්නම් විෂ සහිත සතෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. නයික් වෙන්න පුළුවන්. පොළඟෙක් වෙන්න පුළුවන්. මේ වගේ කිසියම් විෂ සහිත සතෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. ඒක තමයි ද්වේෂයේ හැටි. එතකොට පින්නතුනි හිතලා බලන්න. දැන් අපි මරණයට සූදානම්ද කියලා. ඒ ආසන්න වෙනකොට අපි විසින් සොයා සපයාගත්ත සියලුම දේවල් අත්හරින්න පුළුවන් වෙන්න ඕනේ. දරුවෝ මල්ලෝ අත්හරින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක ඉතාම දුක්ඛදායකයි. උදාහරණයක් ඇටියට කතා කළොත් අපි කියමු අපි වතුරක වැටිලා ගහගෙන යනවා. පවුලේ මාය වැටිලා, දරුවොත් වැටිලා, තාත්තත් වැටිලා, අම්මත් වැටිලා ඒ කාන්තෙම මියදෙනවා. මේ ජලපහරෙන් ගැලවෙන්න විදිහක් නැහැ. ඉතින් එහෙම වෙලාවට පුළුවන් වෙයිද දරුවෝ ටිකත් අමතක කරලා, බිරිඳත් ස්වාමියත් අමතක කරලා තමන්ගේ ජීවිතේ තමන් මෙතෙක් කරගත්ත කුසල ධර්මයන් ටික ආවර්ජනය කරගෙන තමන්ගේ හිත යහපත් අරමුණක පිහිටවාගෙන අර සියලු දෙනා අමතක කරලා හුස්ම ටික පිට කරන්න පුළුවන් වෙයිද කියලා හිතලා බලන්න. දැන් තේරෙනවද මොහොත කොයිතරම් සංකීර්ණද කියලා? දරුවා පිළිබඳව තිබිච්ච තණ්හාව, දරුවන්ගේ ආදරේ, කරුණාව, සිනහව, කතාව, හුරතලයේ මේ ඔක්කොම මතක් වෙනවා.
පාවිලා යනකොට දැන් කොහොමද දැන් කොහොමද මොනවා වෙනව ඇද්ද කියලා හිතෙනවා මිස. ඉතින් ඒ සියල්ල අත්හරින්න සෑහෙන පුරුදු කිරීමක් කරලා තියෙනවානේ. ඒකයි මම සඳහන් කළේ ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමයි කියලා. ඉතින් ඒ අවස්ථාවට ඔබටත් මටත් අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. ආන් ඒක නිසා සූදානම් වෙලාම තමයි ඉන්න ඕනේ පින්නතුනි. යම් කෙනෙක් ඒ සූදානම ඇති කරගෙන මියදෙන මොහොතට සියල්ල අමතක කරලා තමන් කරගත්ත කුසලයක් දහමක් ආවර්ජනය කරගන්න පුළුවන්කම තියෙනවා නම් මේ ලෝකේ ජීවත් වෙන කාලේ මහා ප්‍රඥාවකින් කටයුතු කරපු කෙනෙක්. නමුත් අපි හැමෝමත් කටයුතු කළ යුත්තේ පින්නතුනි එහෙමයි. ආන් ඒක නිසා මේ කාම තණ්හාව කියන එක හැම වෙලාවෙම ජීවිතේ උපේක්ෂකව දකින්න ඕනේ. පංචකාමයේ උපේක්ෂාවෙන් දකින්න ඕනේ. දැඩිව බැසගන්න නැතුව කටයුතු කරන්න ඕනේ. හැබැයි මේ ශාසනයේ නිවන් හොයාගෙන යන කෙනෙක්, චතුර්ථ ධානයේට සමවදින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේ පංචකාමයේ අත්හැරලා තියෙන්න ඕනේ. තාම ජීවිතයේ ධානයේකට සමවදින්නේ නැත්තම් ඒකාන්තයෙන් තාම පංචකාමයෙන් යුක්තයි. එනං ඒ ධ්‍යානයක් ලබා ගන්න මේ පංචකාමයේ අත්හැර ගන්න කටයුතු කරන්න ඕනේ. කාමයන්ගේ ආදීනව භාග්‍යතුන් වහන්සේ නොඑක් නොඑක් සූත්‍රවල නොඑක් නොඑක් ආකාරයෙන් දේශනා කළා. අන්න ඒක නිසා පින්නතුනි මේ කාරණාව මනාව දැනගෙන ගිහි පැවිදි හැම කෙනෙක්ම කාමයන් කොයිතරම් භයානකද කියලා අවබෝධ කරලා කාමයන්ගේ ආදීනව අවබෝධ කරලා සසර දුක අවබෝධ කරලා සංසාරයෙන් මිදෙන්න නම් කාමයන්ගෙන් මිදෙන්න ඕනේ කියන චේතනාව මත පිහිටලා කටයුතු කරලා මේ සංසාරයෙන් එතර වෙන්න උත්සාහ කරන්න ඕනේ. සංසාරේ බොහෝම පින් කරලා මේ ජීවිතේ ලබා ගත්තත් අපි මෙහි ඉපදිලා වැඩිපුරම විඳලා තියෙන දුක් මාතෘ ගර්භයෙන් මෙලව උපදිනකොට අපි හැමෝම මේ ලෝකෙට ආවේ කඳුළුත් අරගෙන. හැමෝම ඉපදිච්ච ගමන් කලේ අඬපු එක. කවදා හරි දවසක මිය යනකොට එදාටත් හැඬූ කඳුලින්ම නම් මිය යන්න සිද්ධ වෙන්නේ. ඒක ලොකු අවාසනාවන්ත තත්ත්වයක්. එහෙනම් කඳුළුත් අරගෙන මෙහි ඉපදිලා හිනා වෙලා ඇස් දෙක පියාගන්න පුළුවන් තැනකට ජීවිතේ පෝෂණය කළා නම් ආන් එදාට තමන් විසින් තමන්ගේ ජීවිතයේද සාධාරණයක් කළා වෙනවා. එහෙම නැත්නම් පෙරපින් වියදම් කරලා ලබාගත් වාසනාවන්ත ජීවිතෙන් මම කරගත් දෙයක් නැතු වෙනවා. ආන් ඒ කාරණාව තේරුම් අරගෙන කටයුතු කරලා මෙලව ජීවත් වෙන්න යම් කරන කාරණාවක් වෙද්ද සොයා සපයා ගත්ත දෙයක් වෙද්ද දැඩිව අල්ලා ගැනීමකින් තොරව ඕනෑම මොහොතක අත්හරින්න පුළුවන් තැනට හිත දියුණු කරලා තියෙන්න ඕනේ. එහෙම කටයුතු කරගෙන සතර අපායට පිටුපාලා නිවනට මුහුණලා ගමන් කරන්න පුළුවන් ශක්තියක් යම් කෙනෙක් ගොඩනගා ගන්නවා නම් ඔහු තමන්ගේ ජීවිතයේ සාධාරණයක් කරපු කෙනෙක්. ආන් ඒක නිසා පින්නතුනි හැම වෙලාවෙම නිරේට විරුද්ධව වැඩ කරලා නිවනට පක්ෂපාතීව සදාකාලික සුවයෙන් සැනසෙන්න කටයුතු කරන්න මේ ලැබිච්ච අවස්ථාව තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිමත් කරගන්න භාග්‍ය වාසනාව සියලු දෙනාටම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අදත් ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ පිටකෝට්ටේ එපිටමුල්ලපාරේ පදිංචි රුවිනිද අල්විස් දියණිය ඇතුළු අල්විස් පවුලේ සදහැවත් පිරිස විසින් උතුම් අරමුණ පාදුක්කේ මලගල සහ බෙන්තොට හබුරුගල විසු මව්පිය දෙපාර්ශයේ ආච්චිලා සීයලා ඇතුළු මියගිය සියලූම ඥාතීන්ට මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසේ අනුමෝදන් වේවා. 90 වෙනි වියට පාතැබූ නිමල්ද අල්විස්
තාත්තාටත් 85 වන වියට පාතබන ධර්මා දල්විස් මෑණියන්ටත් සෙතුම් දියණිය සහ අදට උපන් දිනයේ යෙදෙන මාලා දල්විස් ඥාති සොහයුරාටත් රත්නත්‍රී ආශිර්වාදයෙන් මාලා දල්විස් ඥාති සොයුරියටත් රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් නයනා දල්විස් නැගණියට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ද උදා වේවා කියලා ආශිර්වාද කරලා පුණ්‍යානුමෝදනා කරනවා. පූජනීය අවසරයි බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. දේශකයන්න් වහන්සේටත් රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. අප සියලු දෙනාටම සුඛ සහගත ප්‍රතිපදාවෙන් වහවහාම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අල්විස් පවුලේ සදැහැති පින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊතාම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.